දේශපාලන පක්ෂයේ කරු සම්බන්ධවයි පක්ෂය දිනන වැඩපිළිවෙළ මාර්ගය වෙන්න බලන මේ පෞද්ගල මැතිවරණ මහමැතිවරණ පරිදිලා පෙරදිලා තැදිලෙනකොට මේ පක්ෂයේ ලේකම්තුමා මාර්ගයද ඒ කටයුතු ආරම්භ කළා දින අද පක්ෂයේ සභාපතිව හැටියට කටයුතු කරන වගේ විතරක් නෙවෙයි අපේ රටේ මහා මාර්ග පද්ධතියට මේ රන් මාතරේ ඔක්කොම දෙන ලබා දෙන කටයුතු කරපු ඒ වගේම කනිත තෙල්පත් තෙල් සම්පත් මාමාත්‍ය සහ මහා මාර්ග අමාත්‍යවරු අභිරස් අතිමත්වාවේ අවස්ථාවේ ඉතාමත් ගෞරවයෙන් ඔබ සහුණාසල විදිහෙන් අපි ආසනයෙන් මා පිළිගන්නවා කියන විශේෂ මතක් කරනවා එහෙමනම් මම කතා කළා යෝන් පෙරමුණ කියන එකක් අපි මෙහෙ ඇති කළා ඒ පක්ෂෙට සාල මෙහෙවරක් කරපු කණ්ඩායම පොත්සක් දෙදී ගරු සභාපතිතුමාට කියන්නට ඔබතුමාගේ ධ්‍යානන්ද එක තමයි මගේ විකාරය ගනුදෙනු කරේ අද දින ඒ කියන්නේ ගනු දොස්තර ජයලත් ජයවර්ධන අමතුමා ප්‍රසෑහෙන උදව්වක් ලැබුණා ස්වාධීසිය මහරට පත් වුණා නමුත් එතුමාගේ සිය නාභය ගෙනියන්න ඔබතුමා මෙතන ඉස්සරහට එන්න ගැන මම සිටියෙම්ම මගේ ගෞරවය සන්තෝෂයෙන් යාස්සයි වෙච්ච කොටස. මේ තරුණ පිරිමි ඇති කළා අපි පළවෙනිම මුහුණ දුන්නේ 1997 පළාත්පාලන මැතිවරණ. මේ පළාත්පාලන මැතිවරණයෙන් අපි නූල් දිස්ත්‍රික් විශ්වවිද්‍යාලය ගන්නේ. නමුදුම පාර්ශ්ව සභාවේ බලය එක්ක. එතෙන් දීලා නගර සභාවේ බලය සංජානනය කරගන්න. පොවණක් දෙවි. මේ අවස්ථාවේ අපේ චන්දිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිතුමයි ජනාධිපතිතුමෙන් කටයුතු කරේ බොහොම ධර්ම වාර්තාව. අපි මේ සියලුම අභියෝගයට මුළුමනින් පොළොව කියන්න බැරි දිලි අපේ ගොයවත් කියන්න බැරි වෙයි දිලි අනියම ඉඳගෙන අනි සංවිධානයක් ඇතුළත මේ හැදුනගේ කියලා අපි සාල ජනතාවක් මැදේ ඉදිරි දරනවා. ඒ වගේ කරගෙන මේ පක්ෂය හොඳට සංවිධානය කරගෙන ඉදිරියට ගියා. නමුත් පෞගිය කාලය තුළ තිබ්බ ඒ වරදාන වරප්‍රසාද බලපෑම් ඒ වගේම තිබ්බ චණ්ඩිකම් බැරකම් අත්හඩිකම් අරෝමිය උට අපේ අය ගොඩක් පිටිපස්සට ගියා. නමුත් අපි අතෑරියේ නැහැ අපේ ඉන්න පිරිස මොනවා හරි සංවිධානයක් කරගෙන අපි මුලින් මේ රත් සංවිධානයේ මේ ආසනය තුළ ඒ වගේ දිස්ත්‍රික්කයේ තුළ අපි අරගෙන අවසාන වශයෙන් මම කියන්න ඕන මේ දිස්ත්‍රික්කයේ හිටපු විද්‍යාකාරී නායකයෝ කියන ඔක්කොම ගියා. නැතිවම දුරු ගියා. අපි රේරු ගායරන් නැතිය පක්ෂේ තමයි පක්ෂේ අතෑරියේ නැහැ සුද්ධ විද්‍යාකාරී රේරු මේ ආසනය දිස්ත්‍රික්කයේ අභිමානයක් ගෞරවයක් කියන එක තිරිපුතේ ලියවිලා තියෙනවා කියන එක මම විශ්වාස කරනවා. අවදාන පාදවත් දැනස්සන්න පුළුවන්කමක් අපේ පහිල වල බැලුවම ඒ පුරාණ අවුරුදු 25 කාලය තුළ අපි මොනවද කරලා තියෙන්නේ කියලා ගුණවර සීමක් හරි ලංකාවේ කොහෙද තියෙන්නේ ආගමනක් කොහෙද තියෙන්නේ යාපනය වෙන්න පුළුවන් හම්බන්තොට වෙන්න පුළුවන් වවුනියා වෙන්න පුළුවන් මේ හැම දැනකටම අපේ කණ්ඩායම ගිහිලා තියෙනවා. ඒ කවදාවත් අපි පස්සට දාලා නැහැ. ඒ තරම් හොඳ සංවිධානයක් අපේ පොත්වාලේ දුන්නා කියන එක අපේ ගෞරව සභාපතිතුමාට මතක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. නමස්සම් මතක් කිරීමක් කරනවා. අපි තරුණ ගණයේ සමාජය දන්නේ නැහැ. එයාත් මේක දැනගන්න ඕන. ඉතින් අපිට එකම දේ ඇත්ත මේ කිසි කියවුණු කාරණාවලු එකම දුක මේ දරුවන්ට මේ දුවලුවන්ට රැකියක් සහ ප්‍රශ්න තමයි අපි දුන්නා දෙන්නේ. කර අපේ සංගීතයේ අපේ ප්‍රචාරක ලේකම් අවුද මේ අපේ විරබල් අපේ සංවිධායකතුමා කිව්වා වගේ 1700 ගණන් අපි හිටිය ආරම්භ අනුවතේ. වරෝතරේ දෙවිලේ කිය මුස්ලිම් කිය සිංහලේ. මේ ඔක්කොම ඉඳලා අපි තාම හොඳින් මේ කටයුතු කරගෙන ආවා. අපි අදටත් මේ විදිහට කරගෙන යනවා. නමුත් සමහර අය ඇවිල්ලා දීලා දීලා ඒගොල්ලෝ දෙමව්පියන්ටත් එපා වෙලා කතා කරලා ඉස්සෙත් කියන්නේ දැන් කියන්නේ විශේෂයෙන් මතක් කරගෙන ඇවිත් දීදී. මිදහට යන්න පුළුවන් ලක්ෂණ වතුමා. දැන් ඒ තරම් දුරට ඇවිල්ලා තියෙන්නේ මේ දෙමව්පියෝ ඒ වගේම දරුවෝ. දැන් දරුවන්ගේ දරුවෝ තේරෙන දරුවෝ පාසල් දෙකක් ගන්න යන විදිහක් නැහැ. ඒ සත්‍යෙට පත් වෙලා තියෙනවා. නමුත් දැන් අත වශයෙන් අපි රජයක් හැටි රජය අරගෙන දැන් අවුරුද්දයි. අවුරුද්දකට කිප් වෙන්නේ. මේ කාලය තුළ ලබුනාසල කියන්න ඕන විශාල සංවර්ධනකට සාක්ෂියක් අපි මේ අවුරුදු දෙකකට ගෙන යන අපේ රණායකතුමා අගමැතිතුමා අනිවිචනමැතිතුමා ඒ සහයෝගය දීලා තියෙනවා. සමුනාදල ඉන්නවාද මේ අවුරුද්ද කොච්චර සල්ලියක් ගෙනත් දෙනවා කියලා පාරලන් හදන්න පාරවල් හදන්න මොකු හදන්න තානාව දෙන්න
පහරවල් වාගන්න මේ දිස්ත්‍රික්කයේ කොච්චර විදන් කරලා තියෙනවද මම විතරක් විදන් කරලා කෝටි 115 කෝටි කෝටියි බබා ඉස්සේ පහලක් පාලන් හතර කැලියන්නේ හරහා දෙකයි වායුවේ දාරා දෙකයි පිළිපාරේ රුපිය අම්මාවත් තාපස්කර බාරවල් පහයි අපි දාගම් පිටියේ මේ අපි මොකද කොහොමයි පාරලේ නැයි දාගෙනවා දැන් එනවා මෙතන යල්ල යනවා මම මාර්ග යනවා අසාගල අපි බාරවල් තේ තාපස් කරලා දෙන්න කියලා තව පාරල් හයක් අපි දායිත තව බෙන් ටික තාපස් කර බාරවල් හයක් විතර ගන්න අද එතුමා දීපක් වීම සා විතර වත් මේ වගේම ඥානස්ථාන හැම ඥානස්ථානයකටම 40 ඥානක් තියෙනවා හැම ඥානස්ථානයකටම විදුලිය ලබා දෙන්න ආයි විදුලියක් නැතුව සූර්ය විදුලිය ලබා දෙන්න කටයුතු කළ යුතුදල් වෙනවා ඊටවතර තවත් දෙනෝ කෝටිකට වඩා හරි දෙනවා. ගම්මාල දීප බාරවලින් 180ක් මැටක් විතර ඉවර කරගෙන තව බාධක තියෙන මේ වේසු යුදාරින්ගේ පස්සේ උඩ ඒක අවසන් කරගත්තා විශාල ගම්මාල දීප විශාල මහා මාර්ග කියලා අර කරකට කරන තව කෙටි කෙටි කොට කොට කෑලි කියලා තමයි වෙන්නේ වැඩක් කරලා. ඒක අපි අත්හරින්න මේ වගේ උදව් වැඩ කොටසක් කළා කියලා. මම ඔස්මාන් කියන්න ඕන විශේෂ මේ ධර්ම කටේ බලත් කරනවා. කොහොමද? මම රැසිමල් කියලා කිව්වා ගස්වා තුනයි. අර ගම්මානයක් තියෙන අපේ විරුවන් දෙන්නේ. අයියන්න දෙන්න. අපට අපතාලේ මොකද මේ වියාවේ. ඉතින් පැය දෙකක් යන පාර මම දහය කියන්නේ. ඒකත් මේ පාර ආවා. මේ පාරේ දී ගිහිලා මම කිව්වා මට යත් වශයෙන් මේ තරුණ එක් නොවේ කතා කරලා බලන්න කියලා මේ පාර හරි නැත්නම් මගේ විවාහය කරලා කිව්වා. ඇයි මේ නගර වැඩ කරේ කටුනායක වැස්සේ. මේදී ළමෙක් හොඳ සම්බන්ධ වුණා විවාහ කරගන්න. ඒගොල්ලෝ දෙමාපියෝ ආවා මෙහාට. අයින් එන්නත් බැරි තත්ත්වෙන් ආවා අපි ගාව අර විවාහය කියවල අපේ අක්කෝ මේක මත රැස්තර විවාහය කියනවා. ඒක නිසාත් නෑ මං මේ ඊට පස්සේ ගමේ දෙන මල් වලට සංගය කිව්වා රස්සල කලක් ලබා දෙන්න මේ මාර්ගපද්ධති දීලා කරලා දීලා අනාගතයක් ලබා දෙන්න කටයුතු කරනවා කියන්නේ වගේ අපි අරගෙන දිනවල දැන්වත් පත්තරේ තමයි ආවා. එහෙම නම් එකම දේ තියෙන අපිට කර්මාන්ත සාලා කීපයක් ඇති කරලා විවිධ සුත්ත කර්මාන්ත සාලා. මුදල් දෙවි සාදා දේවල් තියෙන මෙයාට ආදින කරන දෙන්න සංචාරක රුපියල් විශාල සංචාරක රුපියල් විශාල විද්‍යාල දෙකක් කියලා දෙන්න දෙනත් ලක්ෂ පහක් තියෙනවා. මේ දෙවි විශාල වශයෙන් දුර කරන්න පුළුවන්. ඒක දුරු කරගෙන එන්න ආපු වෙලාව එනවා මේ බෝම්බේ කුප්පල ගි. ඒ වගේ අර කුණාටුවක් ආව දවස් 56 එක මේ වාදක ඔක්කොම බෙරලගෙන බෙරලගෙන දැන් අපි ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. දැන් ආපහු වල වැටෙන්නේ අපි නැතිලා දිනේ. ඒ නිසා අපිට දැන් මේ අනාගතයේ හොඳ පරු කරගන්න පුළුවන් අවස්ථාවක් ඉස්සරහ ඇවිල්ලා. ඔය කවුරු කතා කරා? ඔය සුවන්ගා ලෝක මෙහෙම ගේනවා කිව්වා. අද කොහෙද මොකද කිව් කියන එකක් කියන්නේ. අද විදමු ජනාධිපතිතුමා මොකද කරන්නේ? පන්සල් වලට යනවා. බුද්ධ පූජා සංවිධානය කරදී ආයේ දායකව ටික දෙනවා නම් සාර්ථක පන්සල්. වෙන කොහෙද යන්න කියන්නේ? වෙන කොහෙද ඇස්සියක් කියන්නේ? කොහොම පන්සල් වල? පන්සල් වල. අපි ඒවනේ අපි අපි වැඩක් කරොත් ඒ වැඩ කරපු දැනට කතා කරලා ඒක මෙන්න වීඩියෝ එකේ නවුත් ප්‍රකාරය අපි අඩුයි බෝඩ් ගහිරි අඩුයි ඒවා මේ ඔක්කොම අඩුයි කතා කරන්නේත් නෑ බයයි අපි අය තාම දිගහැරි ඉන්නේ මේ දේ මේක අඩි කළ දේ කියලා කියන්නේ ඇයි එහෙම වෙන්නේ ආඩම්බරෙන් අභිමාණයෙන් කියනවනේ මේ අපි රජතුනි අපි කරපු දේවල් අපි මහන්සිලා අපි මේ ගංගේ වැටි කරගත්තා අපි ගරස්ථානේ වටනා ගත්තා මේ මාර්ගය ඉදි කරගත්තා අපි බා කියන විශාල දුරක් යන්නේ ඒක අපි යන්න අපි මේ වාහන සකස් කර ගන්නවා කියන කයිද දෙන්න ඕනේ මේ තුලින් තමයි අපේ අනාගතය තහවුරු කරගන්න අවදාවත් හිතන්න එපා ඔබ තුමල්ලාට අපි පක්ෂයෙන් තොරව තව කෙනෙක් කියන පිටසක් ලැබෙන්නේ නැහැ කියන මා විශ්සේ මතක් කරගන්න උදුලින්ගේ අපි අම්බරෝගෙන හරි දෙන්න කියන අපි ලොකු පීඩන වුණා නමුත් ඒක කෝඩ් වගේ උගල දීලා දැන් අද මතකනකට මේ පක්ෂේ කියලා තියෙනවා මම වැඩ පිළිවෙලකට කියලා තියෙනවා අනාගතය ඔබට පෙන්වන්න හොඳ වැඩ පිළිවෙලක් අපි ඉස්සරහට කියලා අරගෙන ආනෝ ඒ තුලින් ඔබ අනාගතය සරු කරගන්න පුළුවන් පක්ෂයක් ඇති කරලා තියෙනවා කියන මා විශ්සේ මතක් රැකියක් සම්බන්ධයෙන් කිව්වා අපේ මෙතුමා සඳහන් කර පිළිග කියයි අපේ ගරු මන්ත්‍රීතුමා ප්‍රභවතුමා ඉතින් ඒවා දැන් විශාල මේ ඉන්න කණ්ඩායමේ විශාල මේ ලැයිකන සංඛ්‍යාවක් ඒ අදාළ දැනුමට බාර දෙන්න තියෙනවා කොයි දාරි 20000කට තව තව ඒ රැකියස්සා ගොඩක් ලැබෙන පස්සක් තියෙනවා එනවාද එන අපේ ගරු සභාපතිතුමා ඒ නිසා මගේ කතාව පොත් කරලා නතර කරනවා එතුමා සාදරයෙන් අපි ඉල්ලගෙන තුමාර මාර්ගයේ කඩාගෙන ගිය දින කොටත් වෙන්න දැන් තියෙනවා මේ මධ්‍ය රාජධානි කටයුතු කරලා බලපොත් වෙනවා අද මේ වීඩියෝ එකත්
අලමට තුළි මේ උපදෙස් අනුව ඉදිරිට යන්න ගිහිල්ලා මේ ආසනය හොඳ පත්තකට ගේන්න කියලා මම කියනවා. අවදා හිතන්න එපා ඉදිරි මැදිවට යන්න බර දිනවා කියලා. අක්ෂායකට සම්මුතිය දීලා කියනවා. අක්ෂායේ අපි කියන එක කෙනා ඡන්ද 10 ගන්න කියලා. ඡන්ද 10 ගන්න එකට ලක්ෂ 6 කීයද? 8 ලක්ෂයයි. පරිදීද? අනිත් ඒවා නැතුව මම කියන්නේ. එහෙනම් මේකට සම්මුතිය ලැබුණා කියලා බය නැතුව ඉදිරියට යන්න කියලා මම මතක් කරනවා.